මොකද මොකද ආටි ආටි මට පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා ප්‍රශ්නයක් මේ ජොනියෝ බලෑ ප්‍රශ්න බලෑ මට විසඳගනි මට නැති ප්‍රශ්න දාන්න එපා මට මේ ගේ ඇතුළේ දින ආර්ථික ප්‍රශ්න හොඳටම ඇති අර බලන අරේ ලයිට් බිල් හිර වෙලා බලෑ මෙතන ෆෝන් වලින් මල් කඩලා මල් කඩලා ආල්ලා ටෙලිවම්බුයි අහස උසට තියෙන්නේ කොහොමද මේ ගෙවන්නේ බලන්න මෙතන තව ප්‍රශ්න දාන්න මට ආ බලපන් අර උඹයි උඹේ අම්මයි මෙතන අයන් එක ගහලා වන්දනාව යනවා කොහොමද මේ කරන්නේ අනේ තාත්තේ මට එහෙම ප්‍රශ්නයක් නෙමෙයි දීන්නේ තාත්තේ එහෙනම් මට තියෙන්නේ විෂයානුබද්ධ ප්‍රශ්න විෂයානුබද්ධ ප්‍රශ්න ඔව් ඉස්කෝලේ විෂයානුබද්ධ ප්‍රශ්නය බලහන්කෝ මේ ජොනියෝ මම උඹ ඉස්කෝලේ යවන්නේ ඉස්කෝලේ දින ප්‍රශ්න මෙහෙගෙන නෙමෙයි උඹලා ඒ ප්‍රශ්න ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ විසඳගෙන වරෙන් උඹලා ඉස්කෝලේ යනවා කියලා ඉස්කෝලේ ප්‍රශ්න මෙහෙගෙනලා හරියනවද අනේ තාත්තට තේරෙන්නේ නැහනේ මං කියන එක දැන් මේකයි ප්‍රශ්නේ තාත්තේ දැන් මට ඉස්සෙල්ලාම කියපන් කවුද ප්‍රශ්නේ දැම්මේ කියලා අපේ ඉස්කෝලේ ටීචර්ලා මේ බලහන්කෝ ඉතින් අපි මේ ප්‍රශ්න ඇති කරන්න කියලා උඹලා ඉස්කෝලේ යවනවා ඉස්කෝලේ ටීචර්ලා උඹලට ප්‍රශ්න දාලා අපිට එවනවා හරි 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 ඔය ඉක්මනට කියපන් උඹේ ප්‍රශ්න කෙටින් කිය කෙටින් කිය ඉක්මනට තාත්තේ අපේ මේ පෘථුවිය තියෙන්නේ පොඩිද පොඩයිද පොඩිද අපේ මේ පෘථුවිය පෘථුවිය කොහෙද බං අපේ හරි හරි අපි ජීවත් වෙන පෘථුවිය තියෙන්නේ කට වහගනින් ජොනියෝ මගුලක් කියවන ජීවත් වෙන පෘථුවිය කොහෙද බං ජීවත් වෙනවා කියන්නේ බලපන් හරියට කන්නේ නැහැ හරියට ඇඳුමක් අඳින්නේ නැහැ ආ බොන්න තියනවාද කියලා බලන්න. හරියට ගමනක් යනනේ. බෙහෙත් ටිකක්වත් ගන්න පුළන්ද? යකෝ මේකට කියන්නේ ජීවත් වෙන ලෝකෙ නෙමෙයි. මෙරි මෙරි ජීවත් වෙන ලෝකෙ කියලා කියන්නේ. හරි මෙරි මෙරි හරි ජීවත් වෙන මොකක්ද ලෝකෙ? තාත්තේ අපේ පෘථුවිය අංශක 23 මාර මෙහෙම ඇලවිලා තියෙන්නේ. මොකක්? ඇලවිලා? ඔව් ඇලවිලා නම් තියෙන්නේ. අනේ නිකන් ඉඳහන් ජොනියෝ. අනේ තාත්තට තේරෙන්නේ නැහනේ. මේක ඇලවිලා තියෙන්නේ. බහූත කතා කියන්නේ පා ජොනියෝ. දැන් බලපන් මේ පෘථුවිය බෝලයක් වගේ කියලා නේ කියන්නේ. දෙපංගෝ අර මල්ලි සෙල්ලම් කරන බෝලෙ තිබ්බා. වරෙන් මම උඹට පෙන්නන්නම්කෝ. මේ වරෙන් යන්න. උගුල. ආ මේ තියෙන බෝලෙ මල්ලිගේ. වරෙන් මම උඹට කියලා දෙන්න. මේ තියෙන්නේ. දැන් මේ තමයි පෘථුවි ගෝලය. ඔව්. දැන් මේකේ මට කියපන්. මේක දැන් කොහේ හරි ඇලවිලා කියලා පේනවද? රවුන්ඩයක් කොහොමද බං? ඇලුණා කියලා පේන්නේ? නිකන් බොරු කතාවන්නේ බං මේක. ඈ කොහෙද බං මේක ඇලවිලා තියෙන්නේ? ඒ වුණාට තාත්ත දැන් නැහැ නේ. ඒක ඇලවිලා anu තියෙන්නේ. අනේ මේ ජොනියෝ ඔබ කියන විදිහට දැන් මේ පෘථුවි ගෝලෙ උඩරනේ බං. අපේ මේ ගෙවල් දොරව හරක බාන. ආ වතු පිටි හැමදේම තියෙන්නේ. ඔබ කියන විදිහට ඇලවෙන අර කැලිගඟ මෙහෙම ඇලවිලා තියෙ. ඒතර බා වතුර ටික ගඟ වලට යන්නේ. බොයි කියනද හරකනේ මෙහෙම. ඇයි දොර වතුර? මෙහෙම කිදී උඩරින් එල්ලෙන්න පුළුවන් ඉඳ කොහොම හරි. බං අපි ඉඳිරි බා. මෙහෙම ඇලවෙලා. ඉන්නකො මං තාත්තට කියලා දෙන්න. දැන් මේ පෘථුවියේ මධ්‍යක්ෂය සමකයේ ගත්කල අංශක 23 මාරක් ඇලවිලාන තියෙන්නේ. මෙන්න මේ තියන් ජොනියෝ බෝලේ. දැන් උඹලට කවුද මේ ගොම් ප්‍රාස කියලා දුන්නේ? අපේ බෝලේ ගන්න සමන්ම නේ මිස්ටර් දුන්නේ. හරියට හරිනේ. බෝලේ ගන්න සමන්ම ලිස්ට් කියලා දුන්නේ. ඔව්. දැන් උඹට කොයි වෙලාවෙ කියලා දුන්නේ? ඊයේ රෑ 7ට 6 මාට විතර. ක්ලාස් එකේදී. ආ, ටියුෂන් ක්ලාස් එකේදී. බකී වේ හයා මර තත්ත් අතර නේද? ඔව්. හරි නේදින් හරි නේ. ඇයි? ඔය උඹලා සමන් මණි මිස් ඉන්නව නේද? ආවස හතරා මාට්ට පාඩිතර අර මිනිහත් එක හොඳට කුඩු වෙන්න ගහලා නැන්නේ. පෘථුවිය නෙමේ ඔය සමන් මණි මිස් රෑ 7-8 වෙද්දි ආංශික 30ක් විතර මෙහෙම ඇලවිලා නම් ඉදි. අනේ නිකන් ඉඳහන් චුණු යන්න. අයියලා යන්න. තවුසෝන ඇලවිලා ඉඳහන්. එතනද?